වසර ගණනාවක සිට අප කතා කළ වසර ගණනාවක සිටම ජනතාව දිනෙන් දින පීඩාවට පත්වන වසර ගණනාවක සිට අලි සහ මිනිසුන් අතර පවතින අර්බුදය නතර කිරීමට තවමත් හැකි වී නැහැ. මේ නිසා අලි මිනිස් ගැටුම කියලා කියන්නේ අතීතයේ වර්තමානයේ සහ අනාගතයටද උරුම කර දී තිබෙන ඊටම අභාග්‍ය සම්පන්න ප්‍රශ්නයක්. විසඳුම් ඇති එහෙත් නිසි විසඳුම සොයා නොගන්නා අලි මිනිස් අර්බුදය පිළිබඳව අප නිරන්තරයෙන් තොරතුරු වාර්තා කළත් එය බීරි අලින්ට වීණා වයන්නක් මෙන් පෙනෙන්නට තිබෙනවා. අලි මිනිස් අර්බුදය නිසා වර්තමානයේ තුල දැඩි පීඩාවකට පත්ව සිටින්නේ මහියංගනේ ජනතාව. දවාලක් රැයක් නැතුව වන අලි ගම්මානවලට නගරවලට කඩා වදින්නේ මේ මහියංගනේ ජනතාවගේ ජීවිත දැඩි අනතුරකට හෙළමින්. ඊ අලුයම් කාලයේදීත් මහියංගනේ නගරය ආසන්නයේ තිස්සමාවතේ නිවසකට සහ ත්‍රිරෝද රථයකට අලි පහර දී තිබුණා. තනියක ඇවිල්ලා තමයි මෙතනින් ඇවිල්ලා මේකේ වී තිබ්බා ගේ ඇතුලේ. ඊට පස්සේ මෙතනින් ගෙනින් ගමන්ම වී මේකේ මේ ආයෙත් ගිහුවා මෙතන ජනෙල්ලි එහෙමම කඩල වෙනවා. ඊට පස්සේ අරන් දොර කැණිලා කඩල වෙලා මෙතන වී අරගෙන මෙතන තියාගෙන කෑවා. කාලා එළෙව්වට ගියේ නෑ කොහොම හරි පාන්දර 3:00 4 වෙනකම් වගේ මෙතන ඉඳලා තමයි ගියා. ඒ එක් සිද්ධියක් පමණයි. මහියංගනේ සොරබර වැවට ආසන්න ප්‍රදේශයේ කුස්සියක දොරක් කඩා දමා එහි වූ සහල් වන අලි විසින් ආහාරයට ගෙන ඇති බවටත් අපට තොරතුරු වාර්තා වුණා. රාත්‍රී කාලයේ ගම්වැද ජනතාව බිහිතියට පත් කරමින් දේපල බවබෝග විනාශ කළ වනාලියකු උදෑසන 6:30ට පමණ නිසල්මනේ සොරබර වැව දෙසට ගමන් කරන ආකාරය ප්‍රදේශවාසියෙකු ජංගම දුරකථනයෙන් මෙලෙස වීඩියෝ ගත කර තිබුණා. මේ කොස්කන්නාපු තවත් අලියෙක්. ගෙවල් කඩනවා මිනිස්සු මරනවා ඒ කිසි දෙයකට කිසි විඳුනම් බීරි අලි වගේ මැති යමති වරුන් කියනවා. අලි වැට යමති පැක් කරලා ඉන්නවා. ඒක මොකද කරන්නේ? ඒක කරන්නේ වැට ගහනවා වෙනුවට වැටෙන් ගහනවා. වැටෙන් ගහලා මේ මිනිස්සුන් විනාශ කරනවා. මිදුලෙන් තමයි හැමදාම අලි රංචුවම යන්නේ. අපේ පොඩි ළමයි ඉන්නවා ගෙවල් දෙකක් තියෙනවා මාරු වෙනවා අපි නිතරම. ඉතින් අපි හැන්දෑවේ 6න් පස්සේ ඇත්තටම එහා පැත්තේ ගෙදරට මෙහා පැත්තේ ගෙදරට යන්න විදිහක්වත් නැහැ. ලෙඩකට දුකකටවත් බලන්න විදිහක් නැහැ. කොයි වෙලාවෙ කොතනින් ඉඳීද දන්නේ නැහැ සතේ. පොඩි ළාමයා බෙල්ල මිරිකගෙන වගේ හිටියේ ඒ තරම් පොඩි එකා බය වෙලා හිටියේ. ඔබතුමාලට ඡන්ද දුන්නේ මේව ප්‍රශ්න විසඳ ගන්න. එහෙම විසඳන්න නැතුව අපිට බෑ මේ නිකන් නිරපරාදේ අපි නිකන් මැරි වැටෙන්න බෑ. මට අලි දෙපාරක් කෙල්ලපු ගෑණියෙන් මම. මේකට හොඳම දේ තමයි පොල් ගෙඩිය මැරලක් දෙන ආචාර්යවරු හරියන්නේ නැහැ. මේකට හොඳම දේ සාමාන්‍යව ඉන්නවානේ සාමාන්‍ය පෙරවත් නැති කෙනෙක් මැතිවතුරු. ඒ മന്ത്രി කෙනෙක් අමිත වශයෙන් පත් කළ අගරු ජනාධිපතිතුමනි දෙන්න මුන් ටික චීනෙට හරි විකුණලා මේ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. මහියංගනය මිනිපේ සහ රෙදි මාලි අධ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශ තුනට උග්‍ර වන අලි තර්ජන එල්ලබී බොහෝ කලක් ගත වී ගියත් වටිනා ජනතාවගේ ජීවිතත් වටිනා වනාලින්ගේ ජීවිතත් දිගින් දිගටම අවාසනාවන්ත ලෙස අහිමි වී යද්දී මේ පිළිබඳව සොයා බැලීමට සිටින අමාත්‍යාංශ අමාත්‍යවරුන් දෙපාර්තමේන්තු නිලධාරීන් ආයතන කුමක් කරන්නේද යන්න මහියංගනේ ජනතාවට පමණක් නොව මුළු මහත් රටේම ජනතාවට ප්‍රශ්නයක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.